උඩින් බලනකොට ඔටෝමැටික් කායකක් එලවෙන එක ලේසි, මැනුවල් කායකක් එලවනවට වඩා. එලවෙන දේ සිම්පල්. අලුත් ඩ්‍රයිවර්ස්ලට වොරි වෙන්න ඕනේ, ක්ලච් එක ගැන, ගිය මාරු කරන එක ගැන වද වෙන්න ඕනේ, පාර ගැන කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් ගොඩාක්. තව කඳු යද්දි, ට්‍රැෆික් වලදී ඔටෝමැටික් කා එලවෙන එක ලේසි. ඔටෝමැටික් කායකක් එලවෙන එක ලේසි වුණාට අපි නොදැනුවත්ම කරන දේවල් හන්ද ඔටෝමැටික් කායක ට්‍රාන්ස්මිෂන් එක ඩැමේජ් වෙන්න පුළුවන්. Hi, welcome to Jiho Talks. ඉතින් ඔගොල්ලෝ මගේ channel එකට subscribe කරලා නැත්තම් please මාව දැම්ම subscribe කරන්න. ඒ වගේම පල්ලෙ හැතින bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. දැන් අපි බලමු මොනවද මේ අපි නොදැනුවත්ම කරන වැරදි කියලා. පළවෙනි එක තමයි shift කරන්න එපා drive එකේ ඉඳන් reverse එකට car එක සම්පූර්ණයෙන් නවත්තන්න කලින්. අපි මේ mistake එක අනිවාර්යයෙන්ම එකපාරක් හරි ජීවිතේ කරලා තියෙනවා. හදිසියට ඉවසීමේ නැතිකමට ටක් දාලා ගිය එක මාරු කරලා තියෙනවා. මේකෙන් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන් ට්‍රාන්ස්මිෂන් එකටයි, ඒකේ තියෙන කම්පෝනන්ට්ස් වලටයි. නවත්තන්න කලින් ගිය මාරු කරද්දී ඕගොල්ලෝ යූස් කරන ගිය බොක්ස් එක බ්‍රේක් එක නෙමෙයි නවත්තන්න. බ්‍රේක් එක රිප්ලේස් කරන්න පොඩි ගාණක් යන්නේ, ඒත් ගිය බොක්ස් එකක් රිප්ලේස් කරන්න ලොකු මුදලක් යනවා. දෙවැනි එක තමයි වාහනේ සම්පූර්ණයෙන්ම නතර වෙන්න කලින් පාක් එකට දාන්න එපා. වාට අලුත්ම කායකක් තියෙනවා නම් මේ මිස්ටේක් එක කරන්න දෙන්නේ නැහැ, කායක විසින්ම වළක්වනවා. මොකද ස්පීඩ් සෙන්ස එක බ්ලොක් කරනවා. ස්පීඩ් සෙන්ස එක වාගේ වාහනේ නැත්තම් නවතින්න කලින් පාක් එකට දැමීමෙන් වාහනේට ලොකු ඩැමේජ් එකක් වෙනවා. පාක් පොසිෂන් එක තියෙන වාහනේ මූ නොවෙන්න. මේකෙදි ගිය බොක්ස් එක ලොක් වෙලා තියෙන්නේ. එතකොට වීල් කැරකුණොත් ගිය බොක්ස් එකේ ලොකින් පින් එක කැඩෙන්නවා හැරි ගෙවෙනවා. එහෙම නැත්තම් අවුට්පුට් ෂාෆ්ට් එක කැඩෙන්න පුළුවන්, එහෙම නැත්තම් ගෙවෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි කලර් ලයිට්ස් වලදී න්‍යූට්‍රල් එකට දාන්න එපා. අපි හැමෝම ෆුල් ඉතුරු කරගන්න කලර් ලයිට්ස් වලදී න්‍යූට්‍රල් එකට දාන්න පුරුදු වෙලා ඉන්නවා. මෙහෙම ඉතුරු කරගන්න ෆුල් ගාන අඳුන ගන්න බැරි තරම් පොඩ්ඩයි. සමහර එක්ස්පර්ට්ලා හිතනවා මෙහෙම කරාම එන්ජින් එකේ ගෙවීම අඩු වෙන්න පුළුවන් කියලා. බට් දැන් වාගෙන් තියනවා ඒකට සාපේක්ෂව බලද්දි මේකේ ඩැමේජ් එක වැඩි කියලා. මොකද න්‍යූට්‍රල් එකේදී අපේ වාහනේ කන්ට්‍රෝල් එකක් නැහැ. හැම අලුත් ඔටෝමැටික් කාර් එකක්ම ඩ්‍රයිව් එකේ නැවතුත් ඒ කට්ටිය හදලා තියෙන ෆුවල් ඉතුරු කරගන්න. ඒ හන්ද එන්ජින් එකේ ගෙවීමත් අඩුයි. ඉතින් ඔය කට්ටිය මේ ගැන වොරි වෙන්න කිසිම දෙයක් නැහැ. හතරවෙනි එක තමයි පල්ලම් යන්න එපා න්‍යූට්‍රල් එකේ. අපි ඔක්කොම හිතන්නේ පල්ලම් යද්දී න්‍යූට්‍රල් එකේ ෆුවල් ඉතුරු කරගන්න පුළුවන් කියලා. මේක ඇත්ත. ඒත් හැම ඔටෝමැටික් කාර් එකක්ම හදලා තියෙන්නේ ඩ්‍රයිව් එකේ පල්ලම් යද්දී ෆුවල් ඉතුරු වෙන්න. න්‍යූට්‍රල් එකේ පල්ලම් යද්දී වාහනේ කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඒ වගේම බ්‍රේක් වැඩියෙන් යූස් වෙනවා. සමහරක් විට බ්‍රේක් පෑඩ් වලට වැඩියෙන් ගානක් ගෙවන්න වෙයි ෆුල් වලට වඩා. න්‍යූට්‍රල් එකේ පල්ලම් යද්දී RPM එක අඩුයි. එතකොට ඔයිල් පම්ප් අඩුවෙන් වැඩ කරන්නේ. ඒ හන්ද එන්ජින් එක රත් වෙන්නත් පුළුවන්. ඒ වගේම එන්ජින් එක ඉක්මනට ගෙවෙන්නත් ඉඩ තියෙනවා. පස්වෙනි එක නවත්තලා තියදී කාර් එකක් ලොන්ච් කරන්න එපා. ඔයා දැකලා ඇති ඩ්‍රැග් රේස් වල රේව් කරලා වාහනේ නවත්තලා තියලා එක පාටම න්‍යූට්‍රල් එකේ ඉඳලා ඩ්‍රයිව් එකට දාලා වේගෙන් යනවා. ඒකටයි ලොන්ච් කරනවා කියන්නේ. අපි ඔක්කොම මේක කරලා තියෙනවා. ගොඩක් ටීනේජර්ස්ලා හැමදාම වගේ මේක කරනවා. මේකෙන් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකටයි ක්ලච් එකටයි ඩැමේජ් වෙනවා. ඇක්සලරේට් කරගෙන එක පාටම ගියකට දානකොට ගිය එක ගෙවෙනවා, ඒ වගේම ක්ලච් එකත් ගෙවෙනවා. එක කාලයක් යද්දී ඔය කට්ටියට ගිය එක ස්ලිප් වෙනවා වගේ තේරෙයි මේක දිගටම කරොත්. අන්තිම එක තමයි ෆුල් ලයිට් එකේ පදින්න එපා. අපි හැමෝම දන්නවා ෆුල් ලයිට් එකේ එලවන එක කරන්නම එපා කියන දෙයක් කියලා. ඒ දැන් තියෙන යහපාලනයට අනුව තෙල් ගහන්න හරි අමාරුයි. ලයිට් එකේ පැද්දොත් ෆුල් වලට වඩා ලොකු ඩැමේජ් එකක් වෙනවා. ස්පෙෂලි ආට ඔටෝමැටික් කාර් එකක් තියෙනවා නම් ගෑස් ටැංක් වල දූවිලි හැම තියෙන්න පුළුවන්. ගෑස් අඩුවෙන් පදිද්දී ඒ දූවිලි පම්ප් එකේ හිර වෙලා පම්ප් මාරු කරන්න උනත් වෙන්න පුළුවන්. ඒ වගේම කාර් එකක් රන් කරන ෆුල් ප්‍රෙෂර් එකක් තියෙනවා. මේ ප්‍රෙෂර් එක අඩු වුනහම එන්ජින් උත් ඉක්මනට ගෙවෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් ඔටෝමැටික් කාර් එකක් තියෙනවා නම් ඔගොල්ලන්ගේ අතින් උත් මේ මිස්ටේක් වෙනවා නම් අද ඉඳලවත් මේවා අඩුවෙන් කරන්න ට්‍රයි කරන්න. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට තෑන්ක් යූ. මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් කරනම් මම ආයේ ඔයගොල්ලන් හම් වෙන්න. ඉතින් ඔයගොල්ලෝ තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ප්ලීස් මාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.